ගයිස් වෙල්කම් බැක් ටු ටෙක්නෝ යූටියුබ් චැනල්. ඉතින් මේ සෙක්ෂන් එකේ මම ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ user mod කියන command එක අපි කොහොමද පාවිච්චි කරන්නේ අපි users ලව edit කරගන්න. ඉතින් මෙතනදී මෙන්න මේ user mod කියන command එක පාවිච්චි කරලා මම මෙතනදී එක user කෙනෙකුගේ user name එක edit කරන්න හදනවා. ඒ වගේම මම user කෙනෙකුගේ user id එක edit කරන්න කොහොමද කියන එක ඔයාලට කරලා පෙන්නනවා. ඉතින් මම මෙතනදී පළවෙනියට මෙන්න මේ user mod කියන command එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් දේවල් වල list එකක් එහෙම නැත්නම් help list එකක් ගන්න විදිය මම ඔයාලට පෙන්නලා ඉන්නම්. මෙතනදී ඔයාලට පුළුවන් user mod කියන command එක මේ විදිහට type කරලා user mod කියන command එක මේ විදිහට type කරලා hyphen h කියන command එක type කරලා ඔයාලට සම්පූර්ණයෙන්ම මෙතනදී user mod hyphen h මේ විදිහට type කරලා ඔයාලට සම්පූර්ණයෙන්ම මෙන්න මේ user mod කියන command එක පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේ ඉස්සරහදි තව user mod එක පාවිච්චි කරලා අපි කරන දේවල් ගැන කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම ඔයාලට introduction එකක් අරගන්නේ අපි කොහොමද මෙන්න මේ user mod කියන command එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඉතින් පළවෙනියටම මම මෙතනදී cat hc password කියන file එක ඇතුළට යන්නම්. cat hc password කියන file එක ඇතුළට යන්නම්. මම මේ විතර cat hc password කියන file එක ඇතුළට ගියම දැන් ඔයාලට පේනවා ඇති. මෙතනදී දැන් මගේ users ලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් rose කියන user, අනිත් එකන තමයි jack කියන user. ඉතින් මට මෙතනදී ඕන මෙන්න මේ jack කියන user ගේ user name එක අප්ඩේට් කරගන්න nim කියලා. ඉතින් අපි කොහොමද මෙන්න මේක කරන්නේ? ඉතින් ඔයාලට කියනවා jack කියලා user කෙනෙක් හිටියා. ඔයාගේ ඕගනයිසේෂන් එකෙන් මෙයා අයින් වෙලා ගියා. ඒ user වෙනුවට අලුතෙන් user කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ user වෙනුවට ඒ user වෙනුවට මෙන්න මේ user ගේ නම දාලා මේ account එක අප්ඩේට් කරලා දෙන්න කියලා. ඉතින් මෙතනදී මට ඕනත් කරන්නේ දැන් මේ jack කියන userව අප්ඩේට් කරන්න nim කියන නමට, එහෙම නැත්නම් nim කියන user name එකට. ඉතින් මම මෙතනදී use කරනවා user mod hyphen l කියන command එක. user mod hyphen l. ඊට පස්සේ මම මෙතනදී පාවිච්චි කරන්නේ පළවෙනියටම මගේ චේන්ජ් කරන්න ඕන user name එක. ඉතින් මෙතනදී මගේ නම මම මෙතනදී පාවිච්චි කරනවා nim කියලා. එතකොට මට චේන්ජ් කරන්න ඕන user තමයි jack කියන user. ඉතින් මෙතනදී මෙන්න මේ jack කියන user name එක nim කියලා මම චේන්ජ් කරන්න කියලා කියලා මම මෙතනදී sudo කියන command එකත් පාවිච්චි කරන්න ඕන. මෙතනදී අපිට extra privileges ඕන. ඉතින් මම මේ විදිහට මගේ command එක type කරලා run කරනවා. දැන් ඔයාලට පේන්නේ නැති මෙතනදී මගේ command එක මෙතනදී successfully run වුණා. ඉතින් මම මෙතනදී cat hc password කියන ෆයිල් එක ඇතුළට යනවා මේ විදිහට. දැන් ඔයාලා බැලුවොත් එහෙනම් මෙතනදී පේනවා ඇති දැන් jack නෙමෙයි තව දුරටත් මෙයාගේ user name එක දැන් මෙයාගේ user name එක විදිහට තියෙන්නේ rose. මෙතනදී දැන් එයාගේ user name එක විතර change වෙලා තියෙනවා nim කියන නම. ඉතින් මට මේ විදිහ නම් පුළුවන් මගේ user id එක change කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදී 1002 කියලා තියෙනවා මගේ user id එක. ඉතින් මෙතනදී user id එකක් ඔයා configure කරනකොට ඔයා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තියෙනවා. ඔයා සාමාන්‍ය ජෙනරල් user කෙනෙකුට නම් එහෙම නැත්නම් මෙතනදී ඔයා ක්‍රියේට් කරපු user කෙනෙකුට නම් user id එකක් fix කරන්නේ 1000ට උඩින් number එකක් ඔයා අරගන්න ඕන නම් හොඳයි. ඔයා 1000ට අඩු number එකක් ගන්න එපා. ඒ කියන්නේ බිංදුවේ ඉඳන් 1000ට යනකම් numbers අරගන්න එපා. මෙතනදී ඔයා හදපු users ලට user id එකක් ඔයා replace කරනවා නම් එහෙම නැත්නම් automatically තියෙන user id එක වෙනුවට ඔයා user id එකක් පාවිච්චි කරනවා. ඔයා මෙතන ඉඳන් 0 වල ඉඳන් 1000ට තියෙන id එකක් පාවිච්චි කරන්න එපා. මොකද මේකට හේතුව ආ 0 වල ඉඳන් 1000ට තියෙන user id එකක් පාවිච්චි කරොත් මෙතනදී සිද්ධ වෙන්නේ ඔයාගේ system එකේ ඉන්න users ලත් එක්ක ඔයාගේ මෙන්න මේ user id එක collapse වෙන්න පටන් ගන්නවා. එතකොට සමහරක් විට ඔයාගේ system එකට damage එකක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 0 වල ඉඳන් 1000ට යනකම් අපි අරගන්නේ system එකේ ඉන්න users ලගේ user ids. ඊට පස්සේ 1000න් පස්සේ තමයි අපි අරගන්නේ අපේ normal user ids. ඉතින් මම මෙතනදී මගේ user id එක change කරනවා 1002 කියලා තියෙන එක 1010 වලට. ඉතින් මම මෙතනදී ආයමස්තරයක් sudo user mod කියන command එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙතනදී hyphen capital u මෙතනදී පාවිච්චි කරන්න ඕන. මෙතනදී මට මේක විශ්වාස නැහැ. ඒක නිසා hyphen h කියලා මම මෙතන type කරනවා. මෙතනදී uid එක ඔයාලට change කරන්න පුළුවන්. මෙතනදී simple u කියන command එක පාවිච්චි කරලා capital u එක පාවිච්චි කරලා ඔයාලට lock කරන්න පුළුවන්. මෙතනදී simple u එක මේ විතර පාවිච්චි කරලා මම මෙතනදී type කරනවා 1020 කියලා. 1020 කියලා. ඉතින් මම මෙතනදී 1010 කියලා, sorry 1010 කියලා මෙතනදී මට change කරන්න ඕන user තමයි nim කියන user. ඉතින් මෙතනදී jack කියලා type කරන්න එපා. තවදුරටත් මම jack කියලා type කරා කියලා ඔය command execute කරන්න නැහැ. මෙතනදී ඔය user name එක ඔය change කරන්න nim කියලා. එහෙම නැත්නම් ඔයා කැමති user name එකට ඔය change කරා. ඉතින් මම මෙතනදී මගේ user name එක change කරගත්ත nim කියලා. ඉතින් මම මෙතනදී මගේ change කරගත්ත user name එක type කරලා type කරනවා. මෙතන press කරන enter එක. දැන් මගේ user ගේ id එක මේ විතර user ගේ id එක මේ විතර මම change කරගත්තා. ඉතින් මම ආයමස්සරයක් cat hc password කියන ෆයිල් එක ඇතුළට යනවා. දැන් ඔයාලට බැලුවොත් එම් පේනවා ඇති මෙන්න මේ nim කියන user ගේ user id එක 1010 වලට change වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේක ආයමස්සරයක් confirm කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතනදී id nim කියලා මේ විදිහට type කරන්න. ඉතින් nim කියලා type කරනවා මෙතනදී අනිවාර්යයෙන්ම sudo ඕන. sudo id nim කියලා type කරමු. දැන් ඔයාලට පේනවා ඇති මෙයාගේ දැනටමත් මෙයා ඉන්න group එක මම group එක change කරේ නැහැ. එයා ඉන්නේ group එක jack කියන group එකේමයි.
එතකොට මේ ගෲප් ID එක තියෙන්නේ ජැක් කියලාමයි. ඉතින් මෙතනදී ඔයාලට මෙතනදී user ID එක මෙතනදී මම චේන්ජ් කරගත්තා nim කියලා. එහෙම නැත්නම් මගේ user ID එක මගේ user name එක nim කියලා චේන්ජ් කරගත්තා. දැන් ඒක user ID එක විදිහට තියෙන්නේ 1010 කියන එක. මේ තවදුරටත් 1002 එක නෙමෙයි. මම යාගේ user ID එක විදිහට මෙතනදී තියෙන්නේ. ඉතින් ඔයාලට තවදුරටත් මේ command එක ගැන දැනගන්න ඕන user mode -h කියලා ගහලා ඔයාලට පුළුවන් මෙතනදී තවදුරටත් ඔයාගේ මෙතනදී group ගැන මේ වගේ දේවල් ගැන දැනගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකේ තියෙන දේවල් කැමති නම් test කරලා බලන්න. මේකට හේතුව අපි මෙතනදී මේක පාවිච්චි කරන්නේ නැති ගොඩක් වෙලාවට මෙතනදී අපි ඉස්සරහදී තව මේ users ලා ගැන කතා කරනකොට අපි වෙන්නේ මේ user mode කියන command එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඒක නිසා මම මෙතනදී මෙන්න මේ user mode කියන command එක ගැන මේ දේවල් ටික කතා කරලා මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.